අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල යොගදන විපෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අවි පෙන්වන්න ගිය ටින්කර් පොලිස් වෙඩි පහරින් මරුට දකුණු අප්‍රිකාවෙන් වේගයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රභේදය නම් කිරීම අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවට සමීපයි සහකාර ලේකම් කලීඩ් ජනපති ගෝඨාභය හමුවේ කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ රාජ්‍ය අමාත්‍ය දුමින්ද කියයි පුරුෂ කේන්ද්‍රීය සමාජය වෙනස් විය යුතුයි කාන්තාවන්ට හිංසා කරන සමාජයකට දෙවුණු වෙන්න බෑ සජිත් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි කොවිඩ් මරණ වැඩිවීම රෝගී ප්‍රතිශතයේ ඉහළ යාමක් වගකීමෙන් කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි ප්‍රතිවෙන් දේශීය පුවත් යුගතනෙවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. අදාළ පෙත්සම් ලබන සඳුදා සිට එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතයි. යුගතනෙවි බලාගාරයට එරෙහි පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. මෙම පෙත්සම් මූර්තු ප්‍රනාන්දු ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී අද කැඳවනු ලැබුවා. අදාළ පෙත්සම් එළඹෙන සඳුදා දින කැඳවීමට නියමිතයි. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්කොට හා එල්.ටී.බී. දෙහිදෙනී යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ. මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමට නියමිතයි. නමුත් එම අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් ලෙස කටයුතු කරන විමල් වීරවංශ වාසුදේව නානායක්කාර හා උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව උදේ ගම්මන්පිල විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා පෙනී සිටින බවයි අද අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සඳුදා කැඳවීමට නියමිතයි. පූජ්‍ය ඇල්.ඒ. ගුණවංශ හිමියන් හා කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්වැති හා වසන්ත සමරසිංහ යන පාර්ශවයන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම් වල වග උත්තරකරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් යුගතනවි බලාගාරයේ හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ් එම සමාගමේ කොටස් පවරනු ලැබූ අමරිකානු සමාගම වන නිව් ෆෝර්ඩ්ස් එනර්ජි සමාගම නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කෙරවල පිටිය යුගතනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40%ක් වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද පෙත්සම් කරුවන් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වග උත්තරකාර අමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම් කරුවන් මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කළා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදුෂ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. ඒ එල්.එන්.ජී. විදුලි බලාගාරය අමරිකානු සමාගමකට විකිණීමට එරෙහිවයි.
ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. අධිකරණයේ කෙරෙහි විතරයි අද අපිට යම් විශ්වාසයක් තබන්න පුළුවන්කම තිබෙන්නේ. ඒසත් අද අපි ඇවිල්ලා මේ ගරුක අධිකරණයේ ඉදිරිපිට නියඬ විරෝධතාවය පළ කරමින් අපි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රටට යුක්තිය මේ රටට සාධාරණ මේ බිමට සාධාරණ ඉෂ්ට කරන්න කියන ඉල්ලීම. දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙනවා. මෙය B.1.1.529 ලෙසයි නම් කර ඇත්තේ. සීක්වෙන් ව්‍යාප්ත වන මෙම නව ප්‍රභේදය තවම ඩෙල්ටා ඇල්ෆා හෝඩියේ අකුරු ක්‍රමයට නම් කර නැහැ. මෙම නව ප්‍රභේදය සාමාන්‍ය PCR පරීක්ෂණ මගින් හඳුනාගත හැකි බවයි දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පවසන්නේ. කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද මතු කරමින් ලෝකේ පුරා දැන් වසර දෙකක පමණ කාලයක සිට ව්‍යාප්ත වෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් මේ වන විට ලක්ෂ 50කට වැඩි පිරිසක් මියගොස් අවසන්. කොවිඩ් වෛරසයේ පැතිරෙන වේගය අනුව එහි විකෘතිතා ඇති වෙනවා. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඇති වෙත් එලෙසයි. ඒ අනුව කොවිඩ් වෛරසයේ මුල් ස්වභාවය වෙනස් වෙමින් විවිධ ප්‍රභේද නිර්මාණය වෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාවෙන් දැන් නව ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. එය B.1.1.529 ලෙස හඳුන්වා තිබෙනවා. ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්눔 කරන නව ප්‍රභේදය සාමාන්‍ය PCR මගින් හඳුනාගත හැකි බවයි වාර්තා වන්නේ. මෙම නව ප්‍රභේදය ඩෙල්ටා, ඇල්ෆා වැනි ඉංග්‍රීසි හොඩියේ ආකාරයට නම් කිරීම අද බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිදු කිරීමට ඉඩ තිබෙනවා. නව ප්‍රභේදයේ වාර්තා වීමත් සමග එහි ක්‍රියාකාරීත්වය සහ කොවිඩ් එන්නත් අතර ඇති සම්බන්ධතාවය අලුතින් අධ්‍යයනය කිරීම ආරම්භ වී තිබෙනවා. ලෝකයේ රටවල් ගණනාවක් දැනටමත් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් මරණ වැඩිවීම රෝගී ප්‍රතිශතය ඉහළ යාමක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. දෛනික කොවිඩ් රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. ඊයේ දිනට වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 740ක්. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 27ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙලෙස කොවිඩ් මරණ වැඩිවීම රෝගී ප්‍රතිශතය ඉහළ යාමක් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. අපිට කියන්න පුළුවන් දේ තමා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් අඩු කිරීමක් කරලා නිසා නෙවෙයි. නමුත් මේ සඳහා ඉදිරිපත් වන අයගේ සංඛ්‍යාවේ යම් අඩුවක් තියෙනවා. මොකද ඉස්සර වගේ රෝගය හැදුනහම වෙනදට වඩා වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහළ වීම අඩුයි. අන්න ඒ නිසා තමා අපි මේක හැම වෙලෙම කියන්නේ මේක අපි මේ රෝගීන් අඩු වෙලායක ඉන්නවායි කියන තත්වයක් ගැන කොහෙත්ම අපි කතා කරන්නේ නැහෙනි. අපි කියන්නේ මේ මරණ වැඩි වෙනවායි කියන්නේ මේ රෝගවල යම් ප්‍රතිශතයක් රෝගීන් මේ ඉන්නවායි කියන එක. ඒ නිසාම තමා අපි හැමෝටම කියන්නේ මේ රෝගීන් හොයා යන ක්‍රියාවලිය අපි කරගෙන යන අතරතුර රෝග තත්ත්වයකට පත් නොවී ආරක්ෂා වීමේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා. මොකද අපිට මරණ ලෙසින් දකින්නේ දැනට සති කිහිපයකට කලින් අපි දුටුව එහෙම නැත්නම් එවකට සිට රෝගීන්ගේ ප්‍රතිශතයක්. ඒ වගේම තමයි ඉදිරියේදී මරණ වැඩි වෙනවා නම් අපිට කියන්න තියෙන්නේ රෝගයේ පැතිරීමේ ප්‍රමාණය වැඩිවීමකුත් මේකෙන් පිළිබිඹු වෙනවා කියලා. පාතාලකලි සමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩිපහරින් මියගොස් තිබෙනවා. කලුතර ප්‍රදේශයේ පොලිසිය සමග සිදු වූ වෙඩි හෝමාරුවකදී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. පාතාලකලි සමාජික ටින්කර් ලසන්ත හේවත් හේවා ලුණුවිලගේ ලසන්ත නැමැත්තා අද අලුයම පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කලුතර උතුර දියගම ප්‍රදේශයේදී පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී පාතාලකලි සමාජික සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන්නේද මොහුයි. එසේම ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සංගවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබෙනවා. එෙහිදී පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර සංගවා තිබූ අත්බෝම්බයක් හා පිස්තෝලයක්ද සොයා ගැනීමටයි පොලිසිය සමත්ව ඇත්තේ. අදාළ සිදුවීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කලුතර නාගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ තවත් මනුෂ්‍ය ඝාතනයක් සඳහා සැඟවී සිට සැලසුම් කරමින් සිටින අතරතුර මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා. සැකකරු අත්අඩංගුවට පත් වීමෙන් පසුව සිදු කරන ලද ප්‍රශ්න කිරීමවලදී ඔහු සැඟවී සිටි නිවසේ මනුෂ්‍ය ඝාතන සඳහා භාවිත කරන ලබන පිස්තෝල ගිනියාවියක් සහ තවත් ජීවත් බෝම්බයක් සංගවා තිබෙන බවට කරන ලද හෙළිදරව් කිරීම මත පොලිස් නිලධාරීන් සහ සැකකරු එම ස්ථානයට ගොස් එය සේවා ගැනීමට කටයුතු කිරීමේදී එම සැකකරු සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ වෙඩි හමාරුවකදී මෙම සැකකරු පොලිසියලාරින් විසින් තමලද වෙඩිපහරකින් ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති මෙම හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෑම විටම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම සහ උනන්දුව පිළිබඳව සතුට පළ කළ සහකාර මහලේකම්වරයා සහෘෂ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ශ්‍රී ලංකාවේ කැපවීමද අගය කර තිබෙනවා. නාවික හමුදාවේ දායකත්වය කඩුලාන පැල ලක්ෂයක් රෝපණයට සහ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙල මගින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. COVID-19 වසංගතය හමුවේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමටත් අනිකුත් අභියෝගවලට මුහුණ දීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කොවැක්ස් පහසුකම් හරහා මෙරටට ලබා දුන් සහාය පිළිබඳව ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කළා. 2009 වසරේදී යුද්ධය අවසන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිර පළාත්වල රජය සිදු කළ සංවර්ධන වැඩපිළිවෙල මගින් එම ප්‍රදේශවල ශීඝ්‍ර දියුණුවක් සිදු වෙති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවට පැමිණි සියලු ජාතීන් සමග වැඩ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ අවස්ථාවේ තමා ඩයස්පෝරාවට කළ ආරාධනාව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. ජාතීන් අතර සමගිය සහ සම්බන්ධතාව පිළිබඳ දෙපාර්ශවයේම අදහස් හුවමාරු කරගත්තා. ආණ්ඩුව ඇතුලේ සිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනිව දේශපාලනය කිරීමේ අයිතියද ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජමාතේ දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍යතාවයක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවන්න පුළුවන් සමාරුද්ද හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහගෙදර කියන එක අමතක කරගන්න එපා ගියපු ආයත තරහ වෙච්ච ආයත අන්තිමට වැඩෙන්න තියෙන මොකද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අපේ මහගෙදර අපි ගෝඨාභය මහත්තයව ජාග්‍රහණය කරනකොට අපි සංධානයක එකට එකතුලා පාර්ලිමේන්තු ඡන්ද ඉල්ලනකොට අපි ආව දුවින්දල විදියට වෙනම නෙමෙයි අපි ආව මෛත්‍රීපාල සිරිසේන විදියට වෙනම නෙමෙයි අපි ආව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදියට අපි කෝට්ටුවත් එක්ක අපි ගිවිසුම් අස්සම් කරනවා ඒ අස්සම් කරන්නේ පුද්ගලික නම් වලින් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අද අපි ආණ්ඩුව ඇතුළ හිටියට අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන ක්‍රීමේ අයිතිය අපට තියෙනවා තැන් තැන් වල ආඩපාලි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් බවට පත් කිරීමේ ඒ අරමුණ අපේ ඈත් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕන කමකුත් නැහැ පුරුෂ කේන්ද්‍රීය සමාජයේ වෙනස් කිරීමට දැන් කාලය එළඹෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කාන්තා හිංසනය ඇති සමාජයකට කිසිදාක දියුණු විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින්. කාන්තාවට එරෙහිව ක්‍රියාත්මක වෙන හිංසනය සහ ප්‍රචණ්ඩ වර්ධනය වෙලා තිබේ. ඒක වැඩපළෙත් සිද්ධ වෙනවා, නිවසෙත් සිද්ධ වෙනවා, ජන සමාජෙත් සිද්ධ වෙනවා. කණගාටුවෙන් හෝ කියන්නට ඕන අද මහජන නියෝජිතවරුනුත් පාර්ලිමේන්තුවේ කාන්තා හිංසනයේ දියත් කරලා හමාරයි. බොහොම කනගාටුදායක තත්ත්වයක්. මොකද මේකට හේතුව? ජනතාවගේ ජනවරම සදාකාලික බලයක් වරමක් හැටියට මේ නායකයෝ මේ මන්ත්‍රීවරු හිතාගෙන හැමදාම රජ වෙලා ඉන්න පුළුවන් කියලා හිතාගෙන හැමදාම මේ රටේ බහුතරයක් වන කාන්තාව හිංසනයට, පීඩනයට ශාරීරික වගේම වාචික ලක් කරලා කාන්තා පරපුර කෙලසන්නට ඒ අය කටයුතු කරනවා. හොඳට මතක තියාගන්න මේ පුරුෂ කේන්ද්‍රීය යම් යම් ගතිපැවතු වහා වෙනස් විය යුතු කාලය අද නිර්මාණය වෙලා තිබේ. දියුණු සමාජයක් කරා යන ගමනේදී කාන්තා හිංසනය, කාන්තා ප්‍රචණ්ඩත්වය සහ මුලින්ම ජන ජීවිතෙන්
අපි ඉවත් කරන්නට ඕන අපි මේ නිඳිත ක්‍රියාදාමය පරාජය කරන්නට කාන්තා හිංසනයේ කාන්තා ප්‍රචණ්ඩත්වයේ තිබෙන ජන සමාජය දියුණු සමාජයක් හැටියට කාටවත් හඳුන්වන්නට බෑ එවන් සමාජයක් ප්‍රතිගාමී සමාජයක් අද පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයා මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා. හිටපු ජනාධිපතිවරුන් විනාශ කළ ධනය පිළිබඳව කුණු ඇවිස්සීම රටේ ජනතාවගේ පැත්තෙන් ඉතා වැදගත් බව අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විනාශ කළ ධනය පිළිබඳව එවිට සත්‍ය දැනගැනීමට හැකිවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද සමරසිංහ මහතා විසින් ධර්මින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ නිල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තී මහල්ලේ කම්බරය වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් කැමැත්තෙන්. ඊයේ දිනේ හිටපු ජනාධිපතිතුමා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සිදු කළ ප්‍රකාශය මොකද ඒක රටම දැක්කේ බොහොම නරක විදියට එකක් එතුමා කිව්වා මේ රොෂාන් නැමතුමාගේ කීම් මහලා කියලා. ඉතින් මම එහෙම කේලම් කියන දේශපාලඥයෙක්වත් මගේ ජීවිතේක පුරුද්දක්වත් නෙමෙයි. එතුමා කිව්වා මේ අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක් කියලා. ඉතින් ඒක හින්දා අපි එදා ඒ සාරාන් ගැහිල්ලත් ඒ විදිය ගැහිල්ලක් වෙන්න ඇති. ඒ නිසා ඒ ගැහිලි තව දුරටත් ගහන්න නැති වෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අපිට ගැටලුවක් නැහැ. එයා අපිත් එක්ක ඉන්නවා. දැන් එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නකුත් නැහැ ගරු කතානායක. ඒ කෙසේ හෝ ඊයේ දහස්රි ජයසේකර මහත්මයා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන අවස්ථාවේදී සභානායකතුමාගේ අදහස වුණේ යම් කරුණක් ඉදිරිපත් කරනවා නම් අදාළ මන්ත්‍රීවරයාට දැනුවත් කරන්න එතකොට එතුමාට සභාවේ ඉන්න පුළුවන් කියලා. ඒ නිසා මම හිතන්නේ ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දැනුවත් කරලා මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා නම් වඩා හොඳ වේ එතුමාට පිළිතුරක් දෙන්න තිබුණා. හරියටම හරි ඔබතුමා එක්ක මම එකඟයි. හිටපු ජනාධිපතිතුමා අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. 30කට ආසන්නයි. ඒ ප්‍රශ්නේ ඒ නිසා එතුමාගේ තියෙන අත්දැකීම් එක්ක ඔච්චර සදාචාර විරෝධීද මම පාර්ලිමේන්තුවේ නැති වෙලා මගේ නම කියන්න මොකද්ද ඔබතුමාගේ තියෙන ප්‍රශ්න පක්ෂාභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවේ විසඳීම සඳහා ඔබතුමා යෝජනා කරනවා නම් දැන් මේ කතන්දරේ මේ පක්ෂය ඇතුළේ විසඳ ගන්න කියලා කෘෂි රසායන පොහොර තහනම් කිරීම පිළිබඳ ගැසට්ටුවක් 2021 මැයි මාසේ ඉදිරිපත් කළා කතානායකතුමනි අද උදේ වෙනකොටත් මේ පෙරේදා ඔබතුමාලා රිවර්ස් කරනවායි කියපු ගැසට් එක රිවර්ස් වෙලා නැහැ මොකද ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැසට් එක රිවර්ස් කරපු ගමන් අහසින් කඩාපාත් වෙන්නේ අපේ රටේ පොහොර කෘමිනාශක වල්නාශක දිරිල නාශක දැන් කුෂිකාර මහත්මතුමාගේ හිටපු ජනාධිපතිතුමාගේ මේ ප්‍රශ්නය පුතුමාලා ආණ්ඩුව ඇතුළේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් අපිට චූන් වෙන්න පුළුවන් වෙනම කතන්දරයක් මේ ප්‍රශ්නෙන් ගොවියට විසඳුමක් ලැබෙන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ කාබනික සංකල්පය ගැන ඉන්න ඕ අපි කාබනික සංකල්පය ගැන ඉන්නේ සංකල්ප නෙමෙයි ප්‍රශ්නේ එම සංකල්පයේ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලැබු උද්දච්ච ක්‍රියාදාමයේ විසින් මේ විකෘතිය සහ මේ විනාශය සිදු වී තිබෙනවා මා දැක්ක ඊයේ මහින්දානන්ද අලුත්ගමගේ කුසිකර්ම අමාත්‍යතුමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන කියනවා ඔහු පාවිච්චි කරන ලද වාහන ප්‍රමාණ ගැන ඔහුගේ නිවසේ දිග පළල නේද මහජනයාගේ ධනෙ විනාශ කරන ආකාරය පිළිබඳ කියනවා හිටපු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ගැන ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන කියනවා හෙලිකොප්ටර් පාවිච්චි කරපු විදිහ චාටර් ෆ්ලයිට් තරන් ලෝක වටේ ගියපු විදිහ වාහන පාවිච්චි කරපු විදි දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න ජනාධිපතිතුමා ගැන කියනවා ඔය කිව්වට වාහන තුන යන්නේ මෙහෙමයි එක දවසේ මාතරට තුනයි අනුරාධපුරයට තුනයි කතරගමට තුනයි ඒ කියන්නේ රාජ්‍ය අමාත්‍යතුමා ඉතින් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුව අපි පසකට වෙලා තමුන්නාංශයලගේ විවාද දිහා බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ රටට මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. ඕක පතුලට අවුස්සන්න අවුස්සන්න බොහෝ දේ එළියට එන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි කැමති ඒක අවුස්සනවා නම් අපි පසකට වී බලා සිටින්න. මධ්‍යන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.